තිස්සේ කතා වෙච්ච දෙයක් තමයි මහේද සංඝ වාර්තාව. ඒ වගේම මීට ඉස්සෙල්ලා සිදත් වෙතුමුණි එළිවූ ක්‍රිකට් ටෙස්ට් නායක සාරෂාන් මහනාම සහවෙනි තවත් ජේසු ක්‍රීඩකයෝ කිහිප දෙනෙක් එකතු කරගෙන ගත්ත වාර්තාවල් දෙකක් අපි අතරේ තිබුණා. ඒ නිසා අපි මේ කාලෙදි හිතුවේ ජනවාරි මාසෙ මේ අමාත්‍යාංශය වැඩ බාරගත්තට පස්සේ ලෝක කුසලානයත් එක්ක මේ ව්‍යවස්ථා සංශෝධනය වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් මැතිවරණය සම්බන්ධයෙන් එහෙම අපි ඇඟිලි ගැසීම් කරන්නට ගියේ නැහැ. ඒ ගියේ නැති හේතුව තමයි ලෝක කුසලානයක් අභියසතියෙද්දී අවශ්‍යතාවයට වඩා වෙනස්කම් කරන්න ගියොත්, ඒ වගේම අපි එහෙම වෙනස්කම් කරන්න පුළුවන්ද කියලාත් ICC කින් අහලා බැලුවා. ආපු ගමන්ම ඔවුන් කිව්වේ ඊට ඉස්සෙල්ලා හිටපු අමාත්‍යවරුත් ඒ වගේම හිටපු අතුරු කමිටුත් පොරොන්දු නම් මේ ව්‍යවස්ථාවල් වෙනස් කරනවා. ඒ වගේම මේ ක්‍රිකට් පාලක මණ්ඩලය තියෙන දූෂණ වෙනස් කරනවා. ඒව නොවන නිසා දේශපාලන වශයෙන් මේ තීන්දුව ගන්න නැතුව ක්‍රිකට් පාලක මණ්ඩලයට එන්න අවස්ථාව දෙන්න කියන එක තමයි තුමන්ලා ඉල්ලීමක් කරේ. අපි ඒකත් කරා. ලෝක කුසලානයෙන් පස්සෙත් නොයෙකුත් දෙනාගේ චෝදනා රාශියක් තියෙන නිසා අපි මේ වාර්තාව අපි හිතුවේ ක්‍රිකට් පාලක මණ්ඩලයක විසින් මේ ක්‍රිකට් සංශෝධනය කරනවාද කියන එක බලන්නත් එක්කම පාර්ලිමේන්තුවට මේ ලියවිල්ල අද ටේබල් කිරීමක් සිදු වුණා. හවස 3:10 3:15 වගේ වෙලාවකදී තමයි පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාගේ අතට මේ පරිවර්තන සියල්ලක් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි වෙනුවෙන් පරිවර්තන දෙකක් මේ වාර්තා දෙකම පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාට ලබා දුන්නා. සාමාන්‍ය පාර්ලිමේන්තු නීතිය ඊට පස්සේ මේක පාර්ලිමේන්තු ලයිබ්‍රේරියෙන් මම ඕනෑම මන්ත්‍රීවරයෙක්ට මෙය පබ්ලික් ඩොකියුමන්ට් එකක් බවට පත් වෙන ගුණට කියවන්න පුළුවන්, ගුණට අදහස් ගන්න පුළුවන්. ඒ වගේම මම පාර්ලිමේන්තුවේ සභානායකතුමාට ඉල්ලීමක් කරා මේකට අපිට විවාදයකට අවස්ථාවක් ලබා දෙන්න කියන එක. ඒක සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු පාටි ලීඩර්ස්ලාගේ බිස්නස් කමිටිය කියලා තියෙනවා. ඒකට පාර්ලිමේන්තු ලීඩර්ස්ලා එන්නේ. ඒගොල්ලන් තමයි තීරණය කරන්නේ කවදද මේ සම්බන්ධයෙන් සාකච්ඡාව ලබා දෙන්නේ කියලා. මම විශ්වාස කරන්නේ මගේ පෞද්ගලික දැනට තියෙන විශ්වාසය නම් මේක කරාට පස්සේ අපිට පුළුවන් සියලු පක්ෂ වලින් නියෝජිතයෙක් අරගෙන පාර්ලිමේන්තුවේ සිලෙක්ට් කමිටියක් කරා මේ වාර්තාවත් රටට ගැළපෙන දේවලුත් මේකේ තියෙන ගැළපෙන නොගැළපෙන සියලු දේගෙන පාර්ලිමේන්තු විවාදෙත් ඊට පස්සේ සිලෙක්ට් කමිටියේදීත් මේ සම්බන්ධයෙන් තීන්දුව తీරන ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයටත් මේ අවස්ථාවේදී අවස්ථාවක් තියෙනවා මේ සම්බන්ධයෙන් අනුගත වෙන්න, කටයුතු කරන්න, මේකට දෙන්න පුළුවන් සහයෝගය දෙන්න, මේකේ හරබැර විමසන්න. මට විශ්වාසය එතුමන්ලත් සමහරලාට කියයි මේක අපි ඇඟිලි ගැසීමක් කියලා නැහැ. නමුත් ලංකාවේ ක්‍රීඩා පනතට අනුව ක්‍රීඩා අමාත්‍යාංශයට අයිතියක් තියෙනවා මේ සම්බන්ධයෙන් යම් යම් තීන්දුව తీරන ගැනීමේදී සහ ක්‍රිකට් වල උන්නතිය, රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය, ක්‍රීඩාව ලංකාවේ ක්‍රීඩා අමාත්‍යාංශයට ක්‍රීඩා 66ක් යටත් වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ ක්‍රිකටුත් ඒ 66 වෙනි ක්‍රීඩාවකට යටත් වෙනවා. ඒ නිසා එතුමන්ලට වෙනම නීතියක් අනුව කටයුතු කිරීමේ හැකියාවක් නැහැ. නමුත් අපි මේ සම්බන්ධයෙන් අන්තර් ICC එකටත් මේ සියලු වාර්තා දෙකක් මේක පාර්ලිමේන්තුවට දුන්නා කියන එකත් සියලු දේ අපි එතුමන්ලට වාර්තා කරනවා. එතුමන්ලට තේරෙයි මොකද්ද අපේ මේකේ උත්සාහය කියන එක. එතුමන්ලට තේරෙයි මොකද එතුමන්ලගේ මුදල් තමයි ක්‍රිකට් පරිපාලනයට එන්නේ. නමුත් ලංකාවේ යටතට එන මුදල් ලංකාවේව පරිහරණය කරන්න කෙසේද කියන එක පිළිබඳව පාර්ලිමේන්තුවට අනිවාර්ය වගකීමක් තියෙනවා. අපි කිසි දෙයක් වැරදි පාර කළා නෙමෙයි. මත සියලු දෙනා ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරේ. ඒ නිසා මේ අපි සියලු දෙනාම බලන්නේ රට හදන තැනත් මේකේ යම්කිසි නීතියක් නීතිගත පාර්ලිමේන්තුව කියන්නේ ව්‍යවස්ථාදායකය රටේ නීති හදන තැන. ඉතින් මෙතනදී වෙනස කරන්න තමයි අපේ උත්සාහය තියෙන්නේ. මේක සාධාරණ අවංක චේතනාවෙන් කරපු දෙයක්. කවුරු කවුරුත් කිව්වත් මේ අපි ඩීල් ගහගෙන ඉන්නේ, ගේම් ගහගෙන ඉන්නේ කියලා නෑ. හරි කලට හරි වෙලාවට ලෝක කුසලානේ අතරමැද්දෙන් පැනලා ක්‍රීඩකයන්ට හානිකරපත් නොකරන අවස්ථාවකදී කරන්න ඕනේ දෙයක්.